ටැප් එකක් වහලත් මේ ගානට වතුර ලීක් වෙනවා නම් ඇත්තටම අපිට අපි ගොඩක් කට්ටිය කරන විකල්පයක් විදිහට අපි මේ ටැප් එක මාරු කරලා අලුතින් ටැප් එකක් ගෙනත් මේකට හයි කරනවා. හරි. ඉතින් ඇත්තටම මේ මේකට තව විසඳුමක් තියෙනවා, ඉතාමත්ම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ තමයි මේ ටැප් එක රිපෙයාර් කරගෙන අපිට පුළුවන් මේ වතුර ලීක් කියන එක නවත්ත ගන්න. ඉතින් අද අපි වීඩියෝවෙන් කියන්නේ මේක කොහොමද රිපෙයාර් කරගන්නේ අලුත් ටැප් එකක් ගන්නෙ නැතුව කියලා. ලීක් එක නවත්ත ගත කියන්නේ මේක ඔයගොල්ලන්ට තව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු අද කොහොමද මේ දේ ඉතාමත්ම පහසුවෙන් කරගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මේ ටැප් එකට අදාළ කරාමයක් තියෙනවා නම් වතුර එන ඒ කරාමේ වහගන්න එක. එහෙම නැත්නම් අපිට පුළුවන් වතුර මීටරෙන්ම කරාමේ වහගන්න. වහගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ටැප් එක මෙතනින් ගලවලා ඉවත් කරගන්න එක. ඉතින් මම මේ විදිහට ටැප් එක ගලවලා ඉවත් කරගන්නවා මෙතනින්. ටැප් එක ගලවලා ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක රිපෙයාරින් කරගන්න. අපි බලමු කොහොමද මේ රිපෙයාර එක කරන්නේ කියලා. ඉතින් ටැප් එක මේ විදිහට මම දැන් මෙතෙන්ට අරගෙන ආවිල්ලා තියෙනවා. අපි බලමු මේ කොහොමද මේකේ රිපෙයාර එක අපි ගෙදරම කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මේ උඩ කොටස ගලව ගන්න ඕනේ. ගලව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මේ වතුර ලීක් එක හිටින්නේ කොතනින්ද කියන එක ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. මේ මෙන්න මේ විදිහට තමයි මේක ගලව ගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ මෙතන මේ රබර් කොටසක් තියෙනවා. මෙන්න මේ රබර් කොටසෙන් තමයි මේ වතුර කරාමේ වැහෙන්නෙත් ඇරෙන්නෙත් දෙකම වෙන්නේ. ඉතින් මෙන්න මේ රබර් කොටස ගෙවුනට පස්සේ තමයි මේ ලීක් එක හටගන්නේ. ඉතින් මේ රබර් කොටස ගෙවීම නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේකට රබර් කොටසක් ගෙනල්ලා හයි කරගත්තොත් මේ ක්‍රමයටම අපිට මේ වතුර ලීක් එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒකට මම භාවිතා කරනවා මෙන්න මේ වගේ ටියුබ් කොටසක්. ඉතින් මේ ටියුබ් කොටස භාවිතා කරන්න නම් අපි මේ ගානට මේක කපා ගන්න ඕනේ. මේ රබර් රවුම ගානටම මේක කපා ගන්න අවශ්‍යයි. ඉතින් දැන් මම ඒක කපා ගන්නම් මේ විදිහට. මම මේක මේ විදිහට ගලව ගන්නවා. මේ විදිහට ගලව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය මේ රබර් කොටස ගද්දි ටිකක් ඝන රබර් කොටසක් ගත්තොත් තමයි මේකට හරියන්නේ. එහෙම නැත්නම් තුනී රබර් කොටසක් නම් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් මේ රබර් රවුමත් එක්කම ඒක දාන්න. මේ රබර් රවුමට උඩින් ඒක දාලා සවිකර ගැනීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක ගලවලා සාමාන්‍යයෙන් ඝනත්වයේ වැඩි කොටසක් නම් ඔයගොල්ලන්ගේ රබර් කොටස මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ රවුමේ ගානටම අපිට මේකෙන් රවුමක් කපාගෙන මේකට ඇතුළත් කරගන්න. ඉතින් අපි ඒක කොහොමද කරන්නේ කියලා බලමු. මම මේ විදිහට රවුමේ ගානට මේක තියලා ඇඳ ගන්නවා. මේ විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන් රවුමක් ඇඳගෙන ඊට පස්සේ මේක ගානට කතුරෙන් කපා ගන්න. ඉතින් කපා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට රවුමක් එනවා. ඒ රවුම ආවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ කොටස වෙනුවට මෙන්න මේ රබර් කොටස තියලා ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ ටැප් එක නැවත සවිකර ගැනීම කරන්න. ඉතින් මෙතනදී එක ගැටලුවක් තියෙනවා. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටැප් එකට ආපු රබර් කොටස මෙතන උඩ මූඩියට සෙට් වෙන විදිහට තමයි මේක ක්ලිප් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි කපා ගන්න කොටස ඒ විදිහට ක්ලිප් වෙලා නැහැ. මොකද එතන අපිට ඒ වගේ ගැජට් එකක් හයි කරගන්න බැහැ. එහෙමනම් අපි මේක රඳවා ගැනීමක් කරන්න ඕනේ. මොනවා හරි මේ ගම් එකක් දාලා මේකට රඳවා ගැනීමක් කරන්න ඕනේ. එහෙම නැතුවත් අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. මම ඒක ටෙස්ට් කරලා බැලුවා.
ඒ බලලා තමයි ඔයගොල්ලන්ට කියන්නේ එහෙම නැතුවත් අපිට පුළුවන් මේ ටැප් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න හරිද හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් නම් මේක රඳවා ගැනීම කරන්න මේක ගම් එක ගාලා ගොඩාක්ම සාර්ථකයි ඉතින් මම ඇත්තටම මෙතනදී කරේ ගම් එකක් මට මේකට හරියන ගම් එකක් මේ වෙලාවේ තිබ්බේ නැති හින්දා මම දාන්නේ නැතුව තමයි මේක සවි කර ගැනීම කරේ මොකද මේක වතුර ප්‍රෙෂර් වෙන වෙලාවට මේ රබර් බූස් එක ඉස්සිලා වතුර ප්‍රෙෂර් එක මෙතනින් පිටවීම සිද්ධ වෙනවා ඒ නිසා ඒක ගැටලුවක් වුන්නේ නැහැ ලොකු ඒ නිසා මේ මම මේ විදිහට රබර් කොටස ඇතුළට තියාගෙන මේ මූඩිය තද කර ගැනීම කරනවා ඉතින් මේ විදිහට තද කර ගැනීම මම කරගෙන ඉවරයි මේක සාමාන්‍යයෙන් අතේ ටයිට් එකට තමයි මම තද කරේ ඉතින් අපි චෙක් කරලා බලමු දැන් ගිහිල්ලා මේක කොහොමද වැඩ කරන්නේ කියලා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ටැප් එකට ආපු කොටස මගේ අතේ තියෙන්නේ මේ විදිහට අපි ගිහිල්ලා බලමු මේ ටැප් එක කොයි විදිහට දැන් වැඩ කරන්නේ කියලා ටැප් එක මේ විදිහට මම සවි කර ගැනීම කරනවා මෙතන ඉතින් අපි බලමු කොයිතරම් දුරට මේක සාර්ථකයිද කියලා හරි අපි ටැප් එක අරලා බලමු දැන් ඔයගොල්ලෝ පේනවා ඇති දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව වතුර එනවා වතුර අපිට දැන් නිවැරදිව වහගන්නත් පුළුවන් ලීක් එකක් කිසිම ලීක් එකක් නැතුව ඉතින් ඔන්න ඔය විදියට ඔයගොල්ලන්ටත් පුළුවන් හදා ගැනීම කරන්න දැන් මේ පේන ඇති මගේ අතේ තියෙන්නේ කලින් තිබ්බ රබර් කොටස නැත්තම් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඒ කොටසම දාලා මම ආයේ සවි කර ගැනීම කරා කියලා ඒකයි මම මේක අතේ තියන් හිටියේ මෙන්න මේ විදියට ඔයගොල්ලන්ටත් පුළුවන් ගෙදර නිවසේ ටැප් එක අලුත් රෙඩියා කරගන්න එහෙමනම් සුබ දවසක් හැමෝටම අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න දිකටම අපි මෙවැනි වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා නැවතත් අපි අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු